කවදාත් විභාග වලට බයින්න එපා. ෆිසික්ස් වලට බයින්නත් එපා. මොකද්ද? ඕන කෙනෙක්ගෙන් අහන්න ඒගොල්ල කියන්නේ මේලා ඕගොල්ලෝ නටනවා වැඩි. ඕගොල්ලෝ නටනවා වැඩි. ඕගොල්ලන්ට තියෙන්නේ ගිවල් වලට වෙලා දීලා තියෙන දේ පාඩම් කරගෙන කාගෙන් හරි හොඳට ඉගෙන ගන්න. හොඳ පින්තූරයක් හදාගන්න. ඒ හදාගත්ත පින්තූරෙත් එක්ක ගෙදරදී එක වැඩි දියුණු කරගන්න. මහාචාර්යවරුගේ පින්තූරේ ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න කරනවා. එක එක විදිහට. ඒ ප්‍රශ්න කරන තේ මොකද්ද ඕගොල්ලෝ කරන්නේ? ඒවට උත්තර දෙන්න. ගිය අවුරුද්ද පේපර් එකේ මහාචාර්යවරු ඇහැගෙන කොහොමද ප්‍රශ්න කරේ? එහෙම බලන්න. එහෙම නැතුව නිකම් මේ බොරුවට ඊට වඩා ලොකු පුරවල්ලා කියලා හිතාගෙන නටවුවොත් ඔයගලන්ට තියෙන පොඩි රිසල්ට් එකක්වත් ගන්න බැරි වෙනවා. හරි. කයි උතන ඇත්ත කතන්දරේ. හින්දා රිවිෂන් ළමයින්ට මම කියන්නේ මොකද්ද? මම කියන්නේම ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න කියලා. රිවිෂන් ළමයින්ට මම කියන්නේම ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න. ඒක ලොකු අර්ථයක් තියෙන කතාවක්. ඒතර අහනවා අපි ඉගෙන ගන්නයි ගුරුවරු නෙමෙයිද නෑනේ සමහරු එහෙම නෑ. රටේ තියෙන ඔක්කොම කරපම් කරපම් කියලා කියන්නේ ගුරුවරෙක් නෙමෙයි. මම කරන්න බෑනේ. ඈ වහල්ලු වගේ එහෙම කරන්නේ කොහොමද? ගිය අවුරුදු වල බණ ළමයි කෙමිස්ට්‍රි එහෙම මට මතකයි දවස් දෙකක් ක්ලාස් ගියා. පේපර්ස් ලිව්වා. දැන් කියනවා 18යි 17යි. මේ සැරේ කෙමිස්ට්‍රි ලේසි. ළමයි 40 ගණන් පන්න පුළමයි කොච්චර ඉන්නවද? බයෝ 35ක් ගාපු ළමයිත් ඉන්නවා. කෙමිස්ට්‍රි 44ක් ගහලා. වැඩ කරලා. ඒතර කෙමිස්ට්‍රි පේපර් එක කොච්චර හොඳ වෙලත් හරි බොහෝ ළමයි කරගෙන තිබිලත් සමහරුන්ට බැරි වුණේ ඇයි? ඇයි ඔළුවට තියෙන බර වැඩි නේ බුදු අම්මෝ. රටේ තියෙන සියලුම රසායන විද්‍යාව පොත්පත් ඔළුවට. ඉතින් අපිට හදන්න බෑ.